කොහොට්ටුවේ එහෙම නැත්නම් පොදු ජන පෙරමුණේ වාර්ෂික සම්මේලනය පැවැත්වුවා. ඒක සම්මේලනයකට වැඩිය අපි දැක්ක සැනකෙළියක්. මොකද රට පුරාම මං හිතන්නේ 15000ක් 20000කට වඩා කුඩු ප්‍රමාණයක් දාලා විශාල සැනකෙළියක් පැවැත්වුවා. ඉතින් ඒගොල්ලෝ මේ සැලකෙළිය පවත්තලා නොයෙකුත් ආකාරයේ කතාවල් කියනවා අපි දැක්කා. විශේෂාධිකරණයේ විසින් මේ රටේ ආර්ථිකය මෙවැනි තත්ත්වයකට ඇති කරේ මේ රාජපක්ෂලා ප්‍රමුඛ මේ කණ්ඩායමයි කියන එක පැහැදිලි තීන්දුවක් ලබා දීලා තිබෙනවා. ඒතොර ඒ තීන්දුව ලබා දීලා තිබිද්දි තමයි මොවුන් මේ සැනකෙළිය පැවැත්වුවේ. ඒකෙදි මහින්ද රාජපක්ෂ ජනාධිපති හිටපු ජනාධිපතිවරයා කියනවා මම දැක්ක අද පත්‍රවල දාලා තියෙනවා අත්වල ලේ තැවරි නැති අප සමග එකතු වන්න කියලා. අපි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් අහන්න කැමති 2005 ඉඳන් 2015 දක්වා එතුමා පාලනය කරන කාලේ එතුමා මේ රටේ විධායක ජනාධිපතිවරයා හැටියට ඉන්නකොට එතුමාගේ සහෝදරයා ආරක්ෂක ලේකම්වරයා හැටියට ඉන්නකොට මේ රටේ හිටපු ලසන්ත වික්‍රමතුංග තාජුඩීන් ප්‍රදීප් එක්නලිගොඩ පොහොත්දල ජයන්ත කීත් නොයර් රවිරාජ් ජෝසප් පරරාජසිංහම් සිවරාමන් මේ කියපු නම් වලින් 4-5 දෙනෙක් ඝාතනයට ලක් වෙලා තියෙනවා. ඒතර අපි අහනවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් 2005 15 තුල තමයි මේ ඝාතනව සිද්ධ වුනේ. ඔයාගේ අත්වල තියෙන ලේ නැති වෙන්න පුළුවන්. ඔබතුමාගේ අත්වල ලේ මේ නැති වෙලා තියෙන්න පුළුවන්. නමුත් ඔබතුමා අල්මාරිය ඇරලා බලන්න මේගොල්ලන්ගේ ඇටකටු ටික ඔබතුමාගේ අල්මාරියේ තියෙනවා. ඒ හින්දා අපි ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපති හිටපු ජනාධිපතිවරයාට මතක් කරන්න කැමති මේ වෙච්ච මරණවලට සාධාරණත්වයේ තවම ඉෂ්ට වෙලා නැහැ. යහපාලන ආණ්ඩුවේ නොයෙකුත් පොරොන්දු දුන්නා. අපි දන්නවා එදා වික්‍රමසිංහ අගමැතිවරයා ඇලියට ඉඳගෙනත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හැටියට ඉඳගෙනත් මේ රාජපක්ෂලට විරුද්ධව තිබුණු මේ හැම නඩුවක්ම යට ගැහුවයි කියන එක අපි දන්නවා. අපි දන්නවා ශානි අබේසේකරව ඇයි මරන්න යන්නේ කියලා. ශානි අබේසේකරව මරන්න කුමන්ත්‍රණය කරන්න ඇයි කියලා. ශානි අබේසේකර තමයි මේ නඩුවල විශාල තොරතුරු රාශියක් හොයාගත්තේ කියන එකත් මම මතක් කරන්න කැමතියි. තාජුඩීන්ගේ නඩුව ඉස්සරහට ගියේ ඇයිනේ? ගියේ නැත්තේ ඇයි කියලා වික්‍රමසිංහ මහත්තයාත් දන්නවා, සිරිසේන ජනාධිපතිවරයාත් දන්නවා. ලසන්ත වික්‍රමතුංග නඩුව ඉස්සරහට ගියේ නැත්තේත් ඇයි කියලා දානවා. ප්‍රදීප් ඇක්නිලෝඩගඩගේ නඩුව ඉස්සරහට ගියේ නැත්තේත් ඇයි කියලා දානවා. රවිරාජ්ගේ නඩුව වෙන්න පුළුවන්, සිවරාමන්ගේ වෙන්න පුළුවන්, ජෝසප් පරරාජසිංහ වෙන්න පුළුවන්. ඒ සියලු නඩු දේශපාලන ඝාතන බව අපි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට මතක් කරන්න කැමැති. ඒ හින්දා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමනි, ඔබතුමාගේ අත්වල ලේ නොතර වුණාට, මොකද ඔබතුමා කියලා මේවා මැරුවේ නැහැ. නමුත් ඔබතුමා ජනාධිපතිවරයා හැටියට ඉන්නකොට තමයි මේවා දේශපාලන ඝාතන හැටියට සිද්ධ වුණේ. ලසන්ත වික්‍රමතුංග ඝාතනය කරන්න ඕමනා වුණේ කාටද කියන එක හැමෝම දන්නවා. තාජුඩීන්ව ඝාතනය කරන්න ඕමනා වුණේ කාටද කියන එක හැමෝම දන්නවා. රවිරාජ්ව ඝාතනය කරන්න ඕන උනේ හැමෝ කාටද කියන එක හැමෝම දන්නවා. ජෝසප් පරරාජසිංහව ඝාතනය කරන්න ඕන උනේ හැමෝම දන්නවා කාටද ඕන උනේ කියන එක. ප්‍රදීප් ඇක්නලිගොඩව ඝාතනය කරන්න කාටද ඕන උනේ කියන එක හැමෝම දන්නවා. ඒව හංගන්න බෑ. ඒ හින්දා ඔබතුමාගේ අත්වල ලේ නැති වුණාට ඔබතුමා අල්මාරිය ඇරලා බැලුවා නම් ඒවල මොවුන්ගේ අටකටු තියෙනවයි කියන එක අපි සිහිපත් කරන්න කැමති හිටපු ජනාධිපතිතුමාට.